අපි බලමු දැන් වාණිජව කැවෙන්ඩිෂ් වගාව සිදු කරනකොට බිම් සැකසීම සිදු කරන්නේ කොහොමද කියලා. එතකොට මේකේ පළමුවෙම වැදගත් පස අඩි 2.5ක් 3ක් විතර ගැඹුරට පස කැඩීම සිදු වෙන්න ඕනේ. මොකද හොඳ මූල මණ්ඩලයක් තිබුණොත් තමයි අපිට වර්ධනය වුණොත් තමයි අපිට ශාක පෝෂක උරා ගන්න පුළුවන්. එතකොට වලවල් සකසන පරතරය වෙන්නේ අපි මේ කැවෙන්ඩිෂ් වගාව සිදු කරන දෙපේලි ක්‍රමයට. දෙපේලි ක්‍රමයට සිදු කරනකොට මේ වගේ පේලි දෙකක් අතර පරතරය මීටර 1.5ක් විදිහට තමයි සකස් කරන්නේ. දෙපේලි දෙකක් අතර පරතරය තියෙන්න ඕන මීටර 3ක්. අපි වලවල් සකස් කරගෙන ඉවර වෙලා වලකට දාන්න ඕනේ සාමාන්‍ය මූලිකව අඩුම තරමේ කාබනික පොහොර කිලෝග්‍රෑම් 7ක්වත්. ඊට පස්සේ කාබනික පොහොර ටික එකතු කරලා ඉවර වෙලා එතකොට අපි පැලේ හිටවන ප්‍රමාණය තමයි අපේ කාබනික පොහොර තියෙන්නේ. මොකද ඊට වඩා ගැඹුරට කාබනික පොහොර මිශ්‍ර කරලා වැඩක් නැහැ. ආරම්භයේ ඉඳන්ම ජල සම්පාදනයත් හොඳට ඕනේ. හොඳම දේ තමයි විසිරුම් ජල සම්පාදනය හෝ පිටාර ජල සම්පාදනය. වර්ධක පැලවලට වඩා පටක්‍රෝපිත පැල සුසුයි. පටක්‍රෝපිත පැල ගන්නකොට අපි සාමාන්‍ය ශේෂ්ත්‍රයේ හිටවන්න පුළුවන් මට්ටමේ පැලයක් ගන්නවා කියන්නේ සාමාන්‍යයෙන් පත්‍ර 4ක් 5ක්වත් තියෙන්න ඕනේ. අපි ශේෂ්ත්‍රයේ හිටවන්න ඉස්සෙල්ල පටක්‍රෝපිත පැලයක් සති 2ක්වත් දැඩි කරන්න ඕනේ. ඒ සිටුවීම සිදු කරනකොට මෙහෙම බඳුනෙන් පැලේ අයින් කරලා ඔයාලට පේනවා ඇති මේ වගේ හොඳ නිරෝගී පැලයක් තමයි අපි ගන්නෙ. කාබනික පොහොර පසෙ එක මිශ්‍ර කරලා පොළවෙන් යට වෙලා කියන්නේ මේ බඳුනේ යට වෙලා තිබුණු මට්ටමට තමයි අපි පැලේ සිටවීම සිදු කරන්නේ මෙතන බිම ස්ථාපනය කරනකොට. වඩා හොඳයි අපිට වසුණක් දාන්න පුළුවන් නම්. පොළව කියන්නේ මේ බීජ බැංකුවක්. වල් බීජ තියෙන බැංකුවක් වගේ. බීජ පැලවීමට අවශ්‍ය තත්ත්ව ඒ කියන්නේ ජලය හිරුවෙරිය ලැබුණ ගමන් බීජ පරෝපණය වෙනවා. අපිට ඒකාම කරගන්න පුළුවන් මෙහෙම ආවරණ භෝගයක් කෙටි කාලීන ආව. එතකොට එයා ඉක්මනින් පොළව වහ ගන්නවා. කෙටි කාලීන ආවරණ භෝගයක් වගා කිරීමෙන් අපිට ඒක ඒ වගේම අමතර ආදායමකුත් එනවා ඒ කෙටි කාලීන ආවරණ භෝගයක් වගා කිරීමෙන්. මාස 6න් 6ටවත් අපි කාබනික පොහොර දැමීම සිදු කරන්න ඕනේ. එක පැලයකට කොච්චර පසල නයිට්‍රජන් යූරියා යෙදුවත් පොටෑසියම් යෙදුවත් ඒවා ප්‍රධාන පෝෂක. ඒවා උරා ගන්න බැරුව යනවා අර ශුද්ධ පෝෂක පසේ තිබුණේ නැත්නම් ශුද්ධ පෝෂක හා ද්විතීයික පෝෂක කැල්සියම් මැග්නීසියම්. අපි ඒවා ප්‍රධාන වශයෙන් දෙන්නේ කාබනික පොහොරවල. ඒ කියන්නේ කාබනික පොහොර පසට යොදින කිතාමත් වැඩගත්. ඒ වගේම ජලයේ රඳවා තබා ගැනීමක් සිදු වෙනවා. හොඳ මූල මණ්ඩලයක් වර්ධනය වෙනවා. අපි දැන් මේ අපේ වගාවට මාස දෙකක් ගිහින් ඔයගලන්ට පේනවා ඇති මාස දෙකක් යනකොට වගාවේ කොහොමද වර්ධනය කියලා. අපි මේ මාස දෙකකින් පෝර දාන තමයි සූදානම් වෙලා ඉන්නේ. එතකොට මාස දෙකක් යනකොට පේනවා ඇති මේ කඳ මාස ශාකයට වඩා කඳ මහත් වෙලා තියෙනවා. කඳ මහත් වෙන්න ඕනේ. ඒ වගේම පත්‍ර දැන් එන්නේ එන්නේ දික් වෙලා ලොකු වෙලා හැදෙන්න ඕනේ. මුලට වඩා දැන් එතකොට අපි පොහොර යොදන ප්‍රමාණයත් දැන් එතකොට දෙවෙනි සැරේට යොදනකොට සාමාන්‍යයෙන් අඩියක් විතර දුරින් තමයි යොදන්න සිද්ධ වෙන්නේ. එතකොට අපි හැබැයි මම කිව්වා මුල ඉඳන්ම සිකටෝකා රෝගය පාලනය කරන්න ඕනේ කියලා. මොකද කැවෙන්ඩිෂ් කෙසෙල් හරිම සිකටෝකා රෝගයට හරි ග්‍රාහීක දිලිර රෝගයක්. පත්‍රවල කහපාට ලැප තමයි දක්නට ලැබෙන්නේ මුලින්ම අපිට රෝග ලක්ෂණ විදියට. එතකොට ඒක අපි කපලා ඒ කියන්නේ ඒ කොටස ඒ දිලිර රෝගේ තියෙන කොටස අයින් කළේ නැත්නම් ඒ දිලිර බීජාණු මේ නිරෝගී පත්‍ර මතත් වැඩද මේවත් රෝගේ ව්‍යාප්ත වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒ පත්‍රත් විනාශ වෙනවා. එතකොට අපිට අර අස්වැන්න පීදෙන අවස්ථාව වෙනකොට අපිට කොළ 10ක් වගේ තියාගන්න බැරි වෙනවා නිරෝගී කොළ. මොකද හැදෙන කොළේ අර දීර්ඝ රෝගය නිසා විනාශ වෙනවා. දැන් මෙතනත් මේ ඔයාලට පේනවා ඇති දැන් මේ දීර්ඝ රෝගයක් නිසා මේ දීර්ඝ ව්‍යාප්ත වෙන මේ කොළේ දැන් මෙරි යනවා. එතකොට මේ බීජාණු තමයි මේ වැගිහින් තැම්පත් වෙලා ඒ කොළත් මේ විදිහට කොළේ මැරෙනවා. අපි ඉතින් මේක මුලදී දකිනකොට මේ කහපාට කොටස් දකිනකොට මේ කොළ කපලා අයින් කරනවා. අපිට මුල් කාලේදී නම් පුළුවන් අපි ශේෂ්ත්‍රයේ යනකොට මොකක් හරි බෑග් එකක් අරගෙන ගිහින් මේ කොළ කපලා අයින් කරන්න. නමුත් වගාව ලොකු වෙනකොට අපිට ලොකු කොළ එහෙම අයින් කරන්න බෑ ශේෂ්ත්‍රයේ. එතකොට අපි මේ පේජි දෙක මැද්දේ දාගෙන ගිහින් ඉවෙලා දීර්ණාශකයක් ස්ප්‍රේ කරනවා. නැත්නම් ඉතින් මේ කපලා දැම්මත් ඒකත් ප්‍රමාණවත් වෙනවා දීර්ණාශකයක් ස්ප්‍රේ කරේ නැත්නම්.
පටකරෝපිත පැලවල හරියට මුල් කාලයේදී පැල දැමීම සිදු කරනවා. එතකොට අපි ඒ එනේන පැලේ අයින් කරන්න ඕනේ. නැත්නම් එසේ එහෙම පැල අයින් කිරීමක් සිදු කළේ නැත්නම් ඒ පැලහා මේ ප්‍රධාන ශාකයේ අපි හිටෝ මව් ශාකයේ සමග ලොකු තරංකාරීත්වයක් ඇති වෙනවා පෝෂක වලට සහ ජලයට. ඒ වගේම ආලෝකයට. ඒ වගේම මේ එතකොට දැන් මෙතන පැල ගහණේ වැඩි වෙනකොට මේ සුද්ධ පරිසරයේ ආර්ද්‍රතාවයත් වැඩි වෙනවා. එතකොට සිකටෝකා රෝගයේ ව්‍යාප්ත වීම තවත් වැඩි වෙනවා. ආර්ද්‍රතාවය වැඩි වෙනවා කියන්නේ. ඉතින් ඒකින්ද අපි මේ මව් ශාකයේ තියාගෙන ඒ එන පැල ඔක්කොම මේ වගේ පොඩි පිහිටුරකින් අපිට පුළුවන් මුල් කාලයේදී හානි නොවන විදිහට මව් ශාකයට හානි නොවන විදිහට අයින් කරලා දාන්න. මේ විදිහට අයින් කරනවා. එතකොට මේ මව් ශාකයේ නිරෝගීව වර්ධනය වෙනවා. පෝෂක හා ජලය සඳහා මේගොල්ල ආලෝකයේ ඒවත් සඳහා මෙයාගේ තරගකාරීත්වයක් ඇති වෙන්නේ නැහැ. අපි මුල් කාලයේදී මේ එන පැල අයින් කිරීම සිදු කිරීම. එතකොට මේ වගේ ශක්තිමත් කඳක් විදිහට මෙයා නිරෝගීමත්ව වර්ධනය වෙනවා. අපි දැන් බලමු මාස දෙකක් වුණ වගාවකට පෝර දාන්නේ කොහොමද කියලා. මම මුලින්ම ඉස්සෙල්ලත් කිව්වා මූල මණ්ඩලය දැන් මාසෙන් දැම්මට වඩා මාස දෙකක් යනකොට ඊට වඩා දුරට වර්ධනය වෙලා. මොකද මම කියන්නේ කෙරෝලෙම තමයි පෝර දැමීම සිදු කරන්න ඕනේ කියලා. මේ පත්‍රවල කෙරෝලේ නම් අඟල් දෙකක් තුනක් වගේ ඇතුළට වෙන්න තමයි පෝර වලේ විහිදුවන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි මාස දෙකෙන් දානකොට දානවා පෝර ග්‍රෑම් 150ක් 200ක් විතර. එතකොට ඒක වටේට මේ වගේ වටේට විහිදුවලා දානවා. දාලා ඉවර වෙලා අපිට පුළුවන් අත්මුළුවකින් වගේ දෙයකින් මේ පෝර ටික පසට යට කරන්න. විවෘතව තියෙන්න හොඳ නැහැ පෝර ටික හැමතිස්සෙම පසට යට වෙන්න ඕනේ. නැත්නම් මේක ආලෝකයේ වැටලා නයිට්‍රජන් හෙම් පෝෂක නයිට්‍රජන් ඩයොක්සයිඩ් විදිහට පරිසරයට මුදා හරිනවා. ශාකයට ලබා ගන්න බැරි වෙනවා. ඒ වගේ යන්තම් පසින් යට කිරීම සිදු කරන්න ඕනේ. ඊට පස්සේ ජල සම්පාදනය සිදු කරන්න ඕනේ පෝර දාලා ඉවර වෙලා. දැන් ඇත්තටම මෙහෙම පෝර දාලා ඉවර වෙලා අපිට පුළුවන් ඉතුරු වල් ටික තනකොළ කපන මැෂිමකින් වගේ පොළොව මට්ටමටම කපන්න. ඒ කපල ඉවර වෙලා ඒ කපපු තනකොළ ටික අරකට වසුණක් විදිහට යොදන්න පුළුවන්. දැන් අපි අපේ වගාවට මාස 3 වෙලා තියෙන්නේ. එතකොට මේ 3 වෙච්ච වගාවෙත් අපි කොච්චර සිකටෝකා රෝගේ පාලනය කළත් පේනවා ඇති. මේ තවත් පත්‍රවල සිකටෝකා තියෙනවා. දැන් මේ පත්‍රයේ මේ අඟ කොටස විතරයි තියෙන්නේ. අපි එතකොට ඒ කොටස කපලා අයින් කරනවා. දැන් අපිට මේ පත්‍ර ටික වාංජ වගාවක් කරනකොට ඇත්තටම බෑග් එක ගෙනින් අයින් කරලා පිරිමහන්න බෑ. එතකොට අපි කරන්නේ මේ දෙපේළිය මැද්දෙන් ඒ සිකටෝකා තියෙන කොළ ටික කපලා අයින් කරනවා. අයින් කරලා ඒ මැද්දෙන් දාගෙන යනවා. දැන් මේ පත්‍රයේ හැමතැනම මේ කහපාට ඩොඩ්බුළු පත්‍රේ පුරාම තියෙනවා. එතකොට අපි ඒකදී පත්‍රේම කපනවා. කඳට හේතු වෙන පත්‍රේම කපලා අයින් කරනවා. එහෙම අයින් කළේ නැත්නම් වෙන්නේ දැන් තව සතියක් යනකොට මේ පත්‍රේ මැරෙනවා. ඒකම මේකේ තියෙන දීර්ඝ බීජාණු මේ නිරෝගී පත්‍රවල තැන්පත් වෙලා ඒවා සීග්‍රෙන් මැරීමට සිදු වෙනවා. ඉතින් ඒක හින්දා අපි ලෝභ හිතන්නේ නැතුව ඒ පත්‍ර දැන් මේකෙත් මේ භාගයකට වඩා ඒක නං භාගයක් වගේ මේ යටපැත්තේම ඔක්කොම ඩැමේජ් වෙලා මේ. එතකොට මුළු පත්‍රේ මේ වැඩි කපලා අයින් කරන්න ඕනේ. අයින් කරලා අපිට යාන්ත්‍රිකව කරන්න පුළුවන් උපරිමයෙන් අපි මේ රෝගේ මර්ධනය කරගන්න ඕනේ. බායකට වඩා අඩුවෙන් තියෙනවා නම් ඒ කොළ කොටස කපලා අයින් කරනවා. බායකට වඩා වැඩියෙන් තියෙනවා නම් මුළු පත්‍රේම කපලා අයින් කරනවා. අයින් කරලා මේ දෙපේළිය මැද්දෙන් මේ දිගට දාගෙන යනවා. ඒකම අපි ඊළඟට පඳුරු පාලනය මං කිව්වා මුලේ ඉඳන්ම කරන්න කියලා. ඒ පඳුරු පාලනය කරනකොට දැන් මාස 3 වගේ වෙනකොට අපි එක පැලයක් වගාවේ තියන්න ඕනේ. එක පැලයකට එක පැලයක්. එතකොට දැන් මේකේ ඔයාලට පේනවා ඇති අපි කොච්චර අයින් කරාද මේ පැල ගහන්නේ තව තවත් වැඩි. එතකොට මේවා අපි හිතා ගන්න ඕනේ ඊළඟට පැල දැන් 3 වෙච්ච වගාවනේ. මාස 3ක් 3 යනකොට අපි එක පැලයක් වගාවට තියන්න ඕනේ. තියලා ඉතුරු පැල තමයි අයින් කරන්න ඕනේ. එතකොට අපි හිතන්න ඕනේ මේ වගාවේ කොයි පැත්තෙන්ද පැලේ තියන්නේ. ඒ කියන්නේ හැම වගාවේ හැම තිස්සෙම එක පැත්තකින් තමයි පැලේ තියන්නේ. ඒ මව් ශාකයෙන් එන පැලවලින් එක පැත්තකින්. ඒ කියන්නේ මේම හතරට බෙදලා මේ පැත්තෙන් තියනවා නම් මේ පැත්තෙන්. එහා පැත්තෙන් නම් එහා පැත්තෙන් මෙහෙම තියනවා නම් මේ පැත්තෙන් හැම පැලයකම එක දිශාවකට තමයි තියන්න ඕනේ. මුළු වගාවේම එකම පැත්තකින්. එතකොට තමයි දැන් මෙයාගේ කෙහෙල් කන කපලා මෙයා මව් ශාකේ අයින් වෙනකොට ඊළඟ පැලෙන් ඊළඟට කෙහෙල් කන ගන්න. එතකොට ඒ දැන් එතකොට ඒ පේළියේ පැලක් පේළියකට එන්නේ එක පැත්තකින් තිබ්බොත් නැත්නම් මේ පැලේ මේ පැත්තෙන් තියලා ඊළඟ පැලේදී එහා පැත්තෙන් තිබ්බොත් අපිට ඊළඟ සැරේ කපනකොට මේක නිකන් නයා ගියා වගේ පේළියකට එන්නේ නැහැ. ඒක හින්දා හැමතිස්සෙම එක පැත්තකින් තියන්න ඕනේ. නිරෝගිමත් පැලයක් තමයි අපි ඉතුරු කරන්නේ. එතකොට අනිත් පැල ටික අපි ඔක්කොම අයින් කරන්න ඕනේ. අයින් කළා මේ අයින් කළත් තවදුරටත් පැලේනවා. ඒ එන හැම පැලයක්ම අයින් කරන්න ඕනේ. මෙහෙම මං මේකෙන් පිහියෙන් කපලා අයින් කළාට
මේ කාපව් දළු දානවා. ඉතින් එතකොට අපිට පුළුවන් මේ භූමි තෙල් පාංකරයක් වගේ පොංගල මේකේ අතුල්ලන්න. එහෙම නැත්නම් ටිකක් අර යකඩින්නක් වගේ උපකරණයක් අරගෙන අපිට මේ මෙතනින් පැලේ මෙහෙම ගලවලා අයින් කරන්න පුළුවන්. හැබැයි අයින් කරනකොට මේ මෞෂාකයට හා අලයට හානි නොවන විදිහට තමයි අපි අයින් කරන්න ඕනේ. මේක සාමාන්‍යයෙන් මාස 7ක් විතර යනකම් මේ විදිහට පැලා අයින් කිරීම. දිගින් දිගටම පැලා අයින් කිරීම සිදු කරන්න ඕනේ. ඊළඟට දැන් මේ පැලේට අපි දැන් තිබ්බේ මේ පැලේනේ. ඊළඟට මේ සාමාන්‍යයෙන් මේ කෙහෙල් කරන පී දෙනවා මාස අපි හරි නිවැරදිව සාර්ථක කළොත් මාස 5ක් 6ක් යනකොට මේ පී දෙන්න පටන් ගන්නවා. ඒ පී දෙනකොට ආයෙත් අපි පැලයක් තියන්න ඕනේ. හැබැයි ඒ පැලේ තියන්නේ මේ මෞෂාකෙන් එන පැලයක් නෙමෙයි. අපි දැන් මෞෂාකෙන් අපි තිබ්බ පැලේ මේ දුව මෙයා කියමුකෝ. එතකොට මෙයාගෙන් එන පැල තමයි. ඊළඟට මෙයාගෙනුත් පැල දාන්න ගන්නවා. මෙයාගෙන් එන පැලයක් තමයි ඊළඟට තියන්න ඕනේ. එතකොට මෙයාට මාස 4ක් විතර වෙනකොට තමයි අපි ආයෙත් මෙයාගෙන් එන පැලත් අයින් කරනවා. මෙයාගෙන් මාස මේ පැලේට මාස 4ක් විතර වෙනකොට මෙයාගෙන් එන පැල වලින් තමයි පැලයක් ඉතුරු කරන්නේ. ඊළඟ කියන්නේ මිනි බිරිය තියන්නේ එයාගේ. හැබැයි ඒ තියෙනකොටත් අපි මේ පැත්තෙන් ඉස්සෙල්ලා තිබ්බේ. එතකොට මෙයාගෙන් තියන්නේත් ආයෙත් මේ පැත්තටමයි. අන්න ඒ විදිහට. එතකොට අපිට පුළුවන් මේ විදිහට වගාව නඩත්තු කරගෙන ගියොත් අවුරුද්දකට දෙසරයක් කැන් කපා ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ මාස 5න් 5ට වගේ කැන් කපන්න පුළුවන්. ඒ විදිහට අපි වගාව නඩත්තු කරගෙන ගියොත් ඊළඟට මාසෙන් මාසෙට නිරන්තරයෙන් පොහොරේ දීම, මාස 6කට සැරයක් කාබනික පොහොර යොදන එක, ඒ දේවල් අඛණ්ඩව සිදු කරගෙන යන්න ඕනේ. සාමාන්‍යයෙන් මාස වල දැන් පේනවා ඇති මාස 3මාර 4 වෙනකොට පොළව සාමාන්‍යයෙන් මෞෂාකයේ කොළ වලින් වැහිලා තියෙනවා. එතකොට වල් එනවා අඩුයි. වල් මර්ධනයේ සඳහා ලොකු වියදමක් යන්නේ නැහැ එතකොට. එතකොට මේ වෙනකොට අපිට ආවරණ භෝගයකට යන්න බැහැ. මේ වෙනකොට ආවරණ භෝගයක් වගා කළා නම් ඒකේ අස්වන්නෙල්ල අයින් වෙන්න ඕනේ. මොකද පොළවට ලැබෙන ආලෝක ප්‍රමාණය ගොඩක් අඩුයි මේ වෙනකොට. අපි 2018 හොරණ පළතුරු භෝග පරීක්ෂණ ආයතනයෙන් අපිට මේ කෙසෙල් වගාව හඳුන්වා දුන්නා. ඉතින් අපි පැල 1000කින් ආරම්භ කරපු මේ වැඩසටහන දැනට මගේ ප්‍රදේශ විතර පැල 65000ක් විතර හැදිලා තියෙනවා. දැන් අපි මිට කලින් වැඩසටහනක් කළා. ඒ වැඩසටහනේ දැකපු කට්ටිය දැන් අක්කර 500ක් 600ක් රට පුරා මේක ව්‍යාප්ත වෙලා තියෙනවා. ඉතින් රටට ඩොලර් ගේන හොඳම වැඩක් මේක. ඉතින් මම අර ඉස්සෙල්ලා කරපු ආරාධනාවට අක්කර 600ක් 800ක් වගේ වැඩි වුණා නම් දැන් මේ වැඩසටහන දකින හැමෝම රටේ වාණිජ වගාවක් විදියට අතට ලොකු ලාභයක් ලැබෙන කෙටි කාලීනව ගොවියෙක් රජෙක් වෙන වැඩක් මේක. ඉතින් මම සියලුම දෙනාට ආරාධනා කරන්නේ මේ වැඩසටහනට නරබල ඔයාලත් අපිත් එක්කලා එක්කහ වෙන්න. මං විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා දැන් අපි වැඩසටහන හඳුන්වා දුන්නු හොරණ පළතුරු පරීක්ෂණ ආයතනයේ සීලමු කාර්ය මණ්ඩලය ඇතුළු ඉහළ නිලධාරීන්ටත්, ඊළඟට අපේ අස්වැන්න නියම වෙලාවට මිලදී අරන් හොඳ මිලක් ලබා දෙන ඒ ඩෝල් ලංකා ඩෝල් සමාගමනත් මං ස්තුතිවන්ත වෙනවා. මාත් එක්කලා මේ වැඩසටහන කියන්නේ මා වගාවට සම්බන්ධ වෙලා ඉන්න මගේ සහෝදර ගොවි මහත්තුරු මං එයාලටත් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මේ වැඩසටහනට කට්ටියම සම්බන්ධ වෙලා එන්න කියන ආරාධනාව තමයි මම ඉල්ලා සිටින්නේ හැමෝගෙම.